ඔබට දිනපතා අලුත්ම තොරතුරු රැගෙන එන අම්මයි බබයි වීඩියෝ චැනල් එකෙන් අපි අද ඔබට තවත් වැදගත් මාතෘකාවක් රැගෙන ආවා. ලොව උතුම්ම පදවියේ කිරුළ හිමි කර ගනිමින් ඔබේ කැදැල්ලත් කිරිසිනාවෙන් පුරවාලන්නට පෙරමග බලා සිටින ආදරණීය මව්වරුන්ට අපි අද වැදගත් වීඩියෝ එකක් රැගෙන ආවා. අපි අද ඔබට කියන්නේ දරු පිළිසිඳ ගැනීමකට පෙර ආතුව ඔබ සූදානම් විය යුතු ආකාරය පිළිබඳවයි. ඔබ අලුත් විවාහපත් වූවලක් නම් ප්‍රථමයෙන්ම ඔබ ඔබේ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය නිලධාරිනිය හමු වී ලියාපදිංචි වීම සිදු කළ යුතුම දෙයක්. එවිට ඇය ඔබ දෙපළ විවිධ සායනයන් කරා යොමු කරාවි. ඉන්පසු දරු පිළිසිඳ ගැනීමකට මාස 3කට පෙර ආතුව ඔබ ෆෝලික් අම්ලය ලබා ගත යුතුම වෙනවා. එසේම අවශ්‍ය විටමින් ද ලබා ගත යුතු වෙනවා. තවත් විශේෂ දෙයක් කිව යුතුයි. එනම් මින් පෙර ඔබ රුබෙලා එනත ලබාගෙන නොමැති නම් එයද ලබා ගත යුතුයි. මෙසේ එම එන්නත ඔබ ලබාගෙන දැයි ඔබට මතකයේ නැත්නම් ඔබට කළ හැකි දෙයක් තිබෙනවා. ඒ තමයි රුධිර පරීක්ෂාවක් මගින් ඔබේ රුධිරයේ මේ ප්‍රතිදේහ තිබේදයි පරීක්ෂා කර ගැනීම. එසේ නොමැති නම් ගැප්ගත් පසු ඔබට මේ නිර්දේශ කරන්නේ නැහැ. එලෙසම ඔබ පෝෂ්‍යදායී ආහාර රටාවකට යොමු විය යුතුයි. ඒ අතරම ඔබේ බරද නියමිත අගයක පවත්වා ගැනීමට ඔබ වග බලා ගන්න ඕන. තවද ඔබ ඔබේ මුඛ සෞඛ්‍ය පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. මේ තමයි බොහෝ මව්වරුන්ට මග ඇරෙන කරුණ. ඇත්ත වශයෙන්ම මේ මුඛ සෞඛ්‍ය පිළිබඳව ඔබ අවධානය යොමු කළ යුතුයි. මන්දයත් ඔබේ දරුවාට ඔබේ මුඛ සෞඛ්‍ය ඉතාමත් වැදගත් වෙන නිසා කැල්සියම් ඔබේ දරුවාට අවශ්‍යම පෝෂණ සංඝටකයක් වන නිසා මත්පැන් දුම්වැටි ආදී භාවිතා කරන්නන්ගෙන්ද ඔවුන් රැඳී සිටින ස්ථානවලින්ද ඈත් වී සිටීම ඔබ කළ යුතුම දෙයක්. දියවැඩියාව අධි රුධිර පීඩනය අපස්මාරය ආදී රෝග පවතිනව නම් ඉක්මනින්ම ප්‍රතිකාර සඳහා යොමු වෙන්න ඕනේ. එසේම ඔබට දිගු කාලයක් තිස්සේ යම් රෝගී තත්ත්වයක් තිබෙනවා. එසේත් නැත්නම් ඔබ තාමත් එම රෝගී තත්ත්වෙන් පීඩා විඳින්නේ නම් පූර්ව ගර්භණී සායන සඳහා ඔබ සහභාගී වීම ඉතාම වැදගත් වෙනවා. මන්දයත් ඔබේ එම රෝගය සුවවන තෙක් එසේත් නැත්නම් එම රෝගය යම් තාක් දුරට පාලනය වන තෙක් ඔබට උපත් පාලනය සඳහා යොමු වීමට එහිදී උපදෙස් ලැබේවි. ඒ වගේම ඔබටත් ඔබේ දරු පැටියාටත් අවශ්‍ය ඇඳුම් පැළඳුම් ඖෂධ හා ආහාර වර්ග ලබා ගැනීමට ප්‍රමාණවත් ආර්ථික තත්ත්වයක් ඔබේ පවුල තුළ පවතින්නේදැයිත් ඔබ අවධානයෙන් සිටිය යුතුයි. එසේනම් මෙලෙස පූර්ව උපදෙස් අනුගමනය කිරීමෙන් ඔබට නිරෝගී දිවියක් මෙන්ම නිරෝගී දරු පැටියකු ලැබීමේ වාසනාවද නිරන්තරයෙන් හිමි වේවි.